අයිබෝවන් සිවිලනන ඉතින් අපේ කැමර දෙයක් යුබලසම් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මං ගෙනාවා ජීවැරියා රෝගීන්ට තවත් වැදගත් වෙන මාතෘකාවක්. අද මං කතා කරන්නේ අපේකේ ගමේ ගොඩේ කෑමක් වෙන මේ මඤ්ඤොක්කා. ඉතින් ඔබ දන්නවනේ මඤ්ඤොක්කා කියන්නේ ඉතා රසවත්. වාර උදාහරණයක් ගන්න ගොත් මඤ්ඤොක්කා මරන්න පුළුවන් රූමිස් ටිකක් තිබ්බොත්, සම්බුල ටිකක් තිබ්බොත්, මේ වගේ දේවල් තිබ්බොත් ඇත්තට මඤ්ඤොක්කා ගොඩක් කනවා. මේ මඤ්ඤොක්කා දියවැඩියා රෝගීන්ට ආරක්ෂිත. දියවැඩියා රෝගීන්ට මේ Tamanට කෑම තුල තබා ගන්න පුළුවන්ද? ඔබ දන්නවා මඤ්ඤොක්කා ගැන තව කතා කරලා තියෙන මඤ්ඤොක්කා කියන්නේ අපගේ ප්‍රධාන ආහාර වේලයක්. ඒ කියන්නේ ආහාර වේලස කොටසක් නෙමෙයි. මම ආහාර කොටසක් නෙමෙයි කියන්නේ ඔබ බත් ස්වල්පයක් කන්න පරිප්පු ටිකක් දා ගන්නවා, චිකන් ටිකක් දාන මාළු මස් දා ගන්නවා. ඒවා තමයි ආහාර කොටසක්. නමුත් ගොඩාක් අපි පුරුදලා තියෙන්නේ මේ මඤ්ඤොක්කා ප්‍රධාන ආහාර වේලක් තියාගන්න. ඒක ආහාර කොටසක් ලෙස අපි ලබා ගන්න හදන්නේ මේකට සම්බුලඩයක් එකතු කිරීමෙන් හෝ ලෝමිස්ටික් එකතු කිරීමෙන් සහ පොල් ටිකක් එකතු කිරීමෙන්. එහෙනම් මේ අපි පාවිච්චි කරන්නේ අපි කන්නේ ප්‍රධාන ආහාරක ලෙස. ඉතින් මේ ඇත්තටම දියවැඩියා රෝගීන්ට කොහොමද බලපාන්නේ? දියවැඩියා රෝගීන්ගේ ආරක්ෂිතතාවය තියෙනවා තමන්ගේ මේ ග්ලූකෝස් මට්ටමට කරන බලපෑම. තාමත් වැදගත් වීඩියෝක අවසාන දෙකක් රැඳෙන්න කියලා මම යෝජනා කරනවා. එහෙනම් මම මඤ්ඤොක්කා මේ සුවල්පයක් අද මම පරිස්සම දාගත්ත තඹපු මඤ්ඤොක්කා. ඉතින් දන්නවා මඤ්ඤොක්කා ගොඩාක් බහුල තඹලා. ඔය ඒකෙන් හරි රසය හරි රස. ඒ වගේම ඉක්මනින් තමන්ගේ බඩ පිරෙනවා සහ තමන්ට ගොඩාක් වෙලා ඉන්න පුළුවන් කෑවට පස්සේ. ඉතින් එහෙනම් මම ඔබට කියන්නම් මඤ්ඤොක්කා අලයක්. ඒ කියන්නේ මඤ්ඤොක්කා ග්‍රෑම් 100ක් තියෙන අන්තර්ගතය. මඤ්ඤොක්කා අලයක වදන මඤ්ඤොක්කා අලය ගැන කතා කරද්දී මඤ්ඤොක්කා කියන්නේ හරි බරයි. ඒ වගේම අපේ වතු පිටියුන් ලබා ගන්න පුළුවන් වෙළඳ පොලේ තියෙන මිල වැඩිපුර මිලක් යන්නේ නැහැ. ඉතින් අයි මේක හරි ජනප්‍රියයි. ඉතින් මඤ්ඤොක්කා අලයක් ගත්තොත් ඒ මඤ්ඤොක්කා අලය ග්‍රෑම් 100ක අන්තර්ගත වෙන දේවල්. ඇත්තට කිව්වොත් මෙතන ගත්තොත් කැලරි තියෙන 112යි. ඒ වගේම මෙතන ගත්තොත් කාබෝහයිඩ් ප්‍රමාණය කියනවා ග්‍රෑම් 27ක්. එතකොට මේ ග්‍රෑම් 100 ගත්තොත් ග්‍රෑම් 27 තියෙන කාබෝහයිඩ් ප්‍රමාණය. එතකොට මේකේ 5 අන්තර්ගත ගැන ගත්තොත් 5 තියෙන ග්‍රෑම් 1යි. ඊටමත් අඩු ප්‍රමාණයක් තියෙන සාපේක්ෂව ගත්තොත් මේ කාබෝහයිඩ් ප්‍රමාණයට ඊටමත් අඩු වර්ගයක්. එතකොට මේකේ ඊට අමතරව ෆැට් එකත් සුළු වශයෙන් තියෙනවා. කැල්සියම්ත් තා සුළු වශයෙන් තියෙන. මේකේ ගොඩාක් විටමින් බහුල ආහාරයක් නෙමේ. ඉතින් මේකේ බහුලත්වයේ තියෙන කාබෝහයිඩ් ප්‍රමාණය. ඒ වගේම ෆයිබර් සීමිතයි. පැට් එකක් සීමිතයි. ඉතින් මේවා තමයි කියන්නේ තම්බ ගන්න කලින් කියන්නේ මඤ්ඤොක්කා අලයක් ගත්තොත් ග්‍රෑම් 100ක. ඉතින් එහෙනම් අපි යමු ප්‍රායෝගික ටෙස්ට් එකට. ඇත්තටම මේ මඤ්ඤොක්කා දියවැඩියා රෝගීන්ට ආරක්ෂිත කෑම වේලද්ද? එහෙනම් බලන්න මගේ ප්‍රායෝගික ටෙස්ට් එක. හරි, මං කෑමට කලින් මං ටෙස්ට් කළා බලන ග්ලූකෝස් මට්ටම. ඔයාලට පේනවා මගේ මේ කප් එක ඉතා පොඩි කප් එකක් අරන් තියෙනවා. ඔයාලට පේනවා මේකේ මඤ්ඤොක්කා ස්වභාවයක් මං අරන් තියෙනවා කෑමට. එහෙනම් බලමු මේ මඤ්ඤොක්කා ඇත්තටම ග්ලූකෝස් මට්ටමට බලපෑමක් කරන්න පුළුවන්ද කියලා. එහෙනම් කෑමට කලින් අපි ටෙස්ට් කරලා බලමු. අලු පින් එකක් දාලා තියෙන්නේ. බලමු එහෙනම්. ඔල්රයිට්. මේකට අලු පින් එකක් දාන්න ඕනේ. හරි, අපි දැන් චෙක් කරලා බලමු එහෙනම්. පළවෙනි ග්ලූකෝස් මට්ටම. පැහැදිලි බලන්න 89ක් තියෙන මගේ කෑමට කලින් මෙන්න මගේ හොඳ මට්ටමේ තියෙනවා. එහෙනම් බලමු මේක මඤ්ඤොක්කා කාලා කොහොමද අපේ ශරීර ග්ලූකෝස් මට්ටම ගන්නන්නේ කියලා. එහෙනම් රැඳින් මගේ වීඩියෝ එක අවසාන දක්වාම. හරි, මේ මඤ්ඤොක්කා ස්වභාවය කාලා හරියට පැයයි. පැයකට පස්සේ බලමු ග්ලූකෝස් මට්ටම වෙනස් වීමක් තියෙනවද කියලා. එහෙනම් සුපුරුදු පරිදි මේකට අලුත් පින් එකක් දානවා. හරි, මම අලුත් කට්ටක් දාලා දිනම් බලමු වෙන චෙක් කරලා දැන් ග්ලූකෝස් මට්ටම. හරියටම කාලා පෑයයි. බලමු වෙනසක් තියෙනවද කියලා. අන 184යි. මං හිතනවාට පැහැදිලිව පේනවා කියලා 184යි. එහෙනම් අපි බලමු තව පෑයකින් මඤ්ඤොක්ක ස්වල්පේ කාලා හරිනම් පැය දෙකයි. පැය දෙකකට පස්සේ බලමු ග්ලූකෝස් මට්ටම වෙනස් වීමක් තියෙනවද කියලා. එහෙනම් සුපුරුදු පරිදි මේකට අලුත් පින් එකක් දානවා. හරි, මේකට අලුත් කට්ටක් දාලා තියෙනවා. අපි චෙක් කරලා බලමු එහෙනම් පැය දෙකකට පස්සේ ග්ලූකෝස් මට්ටම. රයිට්, බලමු පැය දෙකකට පස්සේ වෙනස් වීමක් තියෙනවද කියලා. 151යි. පැහැදිලිව පේනවා කියලා මම හිතනවා. 151යි මේ කාලා හරියටම පැය දෙකයි. එහෙනම් රැඳී සිටින මම පොඩි සාරාංශයක් කරන්නම්.
රයිට් ඔන්න මං සමීරිය ගෙනා බලන්න පුළුවන් ඔයාලා මං පේනවා කියලා හිතන බලන්න කව ප්‍රමාණය මං ග්‍රෑම් 200ක ප්‍රමාණයක් කෑවේ බලන්න කන්න කලින් ග්ලූකෝස් මට්ටම කොළපාටි මගුලෙන් 89යි පාලනි මෑද 184යි දෙවෙනි මෑද 151යි බලන්න ග්ලූකෝස් මට්ටම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගිහින් තියෙනවා පාලනි පැය දෙවෙනි පැය පුට්ටක් අඩු වුණාට මේ තිබුණු මට්ටමට ළඟා වෙලත් නැහැ නේද මේ රිපෝට් එක අනුව ඔයාම තීරණය කරන්න දියවැඩියා රෝගීට මං යොක්කා සුදුසු නැහැ කියලා ඇත්තටම ඔව් ඔබ බලන්න මං කාපු කප් එක ප්‍රමාණය ලියා මේ පොඩි කප් එකකින් කෑ ඇත්තට මේ කප් එක මගේ බඩ පිරෙන්නෙත් නැහැ මට තව කප් එකක් කන්න පුළුවන් බඩ පිරෙන්න කි මං කෑවේ පොඩි ප්‍රමාණයක් වුණත් මගේ ග්ලූකෝස් මට්ටම ඉහළ ගියේ ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ප්‍රමාණයකින් ඉතින් දියවැඩියා රෝගීන්ට කැමලයිස්තුෙන් ඇත්තටම මඤ්ඤොක්කා කියන්නේ අයින් කරන්න ඕනේ මේක ඇත්තටම පිස්ටේ බහුල කාබයක් ප්‍රමාණය බහුල සීනි අන්තර්ගතයේ ඉහළ ස්වභාවගාරිම ස්වභාවයෙන්ම අපිට තියෙන කෑමක් මේක ඉතින් මේ මඤ්ඤොක්කා නිරෝගී පුද්ගලයන්ට ලබා ගන්න පුළුවන් හොඳ කාබ් සෝස් එකක් ඒ කියන්නේ මේකේ තියෙන කාබයක් ප්‍රමාණය පිරිසිදු කාබ් සෝස් එකක් තියෙන්නේ ඒක නිරෝගී පුද්ගලයන්ට බෙනෙෆිට් තියෙනවා නමුත් දියවැඩියා පුද්ගලයන්ගේ තමන්ගේ ග්ලූකෝස් ඉතා ඉක්මනින් ඉහළ යනවා නම් තමන්ට කොච්චර හොඳ වුණත් දියවැඩියා රෝගීන්ට ඒ කැමලයිස්තුව තමන තියාගන්න බැහැ. ඉතින් උදම උදාහරණයක් මං ඕට්ස් ගැන එකක් කරලා තියෙනවා මං උලින් දාන්නම් ඒක බලන්න මේ ඕට්ස් ගැන වීඩියෝ එක මොකද එතන තියෙන කාබෝහයිඩ් ප්‍රමාණය සෝස් එක හොඳයි. නමුත් ඉතා ඉක්මනින් මේක සීනි මට්ටම ඉහළ යනවා. ඉතින් මෙන්න මේ කාරණා නිසා මං යොක්ක කියන්නෙත් හොඳයි. හොඳ සෝස් එකක් තියෙනවා නිරෝගී පුද්ගලයන්ට කිසි ගැටලුවක් නැහැ. නමුත් දියවැඩියා රෝගීන්ට තමන්ට ඇහැල්ලස්තුවේ තියාගන්න බෑ මේ මං යොක්ක. මොකද මේකේ ග්‍රෑම් 100ක් කළොත් කාබෝහයිඩ් ප්‍රමාණය 27ක් තියෙනවා. ඒ වගේම මේක පොඩි අලයක් අතොත් මේක ග්‍රෑම් 300 400ක ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේක කන්න ඕනේ ප්‍රමාණය ගැන කතා කරනවා නම් ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් ග්ලයිසෙමික් ලෝඩ් එක අපිට උපයෝග කරන්න පුළුවන් මේක ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක අරන් තියෙනවා 70ක් ග්‍රෑම් 200ක් වගේ ප්‍රමාණයක එතකොට ග්ලයිසෙමික් ලෝඩ් එක අරන් තියෙනවා 13ක් ග්‍රෑම් 200කට වඩා අඩු ප්‍රමාණයක ඉතින් බලන්න ප්‍රමාණයක් ගැන කතා කරලා එතකොට ඔබට කන්න පුළුවන් අඩුම ගානේ මේ මං කාපු ප්‍රමාණයෙන් තුනෙන් එකක්වත් ඒ කියන්නේ ග්‍රෑම් 50ක ප්‍රමාණයක් ඔබට හොඳයි ග්‍රෑම් 50ක් කියන්නේ එතන එනවා අතර කැලරි 3ක් හෝ 4ක් පොඩි පොඩි කැලරි 3ක් හෝ 4ක්. ඉතින් මේ ප්‍රමාණයක් ඔබට ආරක්ෂිතයි එය සුළු වශයෙන් ඔබ ගන්න ආරක්ෂිතයි කියලා කියන්නේ මෙතන සිතා සීග්‍රෙන් සීනි ඉහළ යන්නේ නැහැ සීනි ප්‍රමාණයට බලපානවා නමුත් සුළු කොටසක් කෑවට මේක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඇත්තටම ඔවුනේ Tamanට සීනි වැඩි වුණත් සුළු ප්‍රමාණයක් Tamanට රස බැලීමේ හැකියාව තියෙනවා. දියවැඩියා රෝගීන්ට සම්පූර්ණයෙන්ම කෑම නවත්තන්න ඕනේ නැහැ. Tamanට ග්ලූකෝස් සීනි තියෙන ආහාර රස බැලීමේ හැකියාව තියෙනවා. රස බැලීමේ හැකියාව කියන්නේ මේ ඔබට පොඩි කෑල්ලක ප්‍රමාණයක්. ඉතින් මඤ්ඤොක්ක ඔබට තේරෙනවා මං කාපු කප් එකේ ප්‍රමාණයක් ඔබට එච්චරත් වැඩි. ඉතින් ඔබ හිතන්න ඔබ මේක කප් දෙක තුනක් කන කෙනෙක් නම් ඔබ කොහොමද ඔබගේ සීනි මට්ටම පාලනය කරන්නේ? ඇත්තටම පාලනය කරන්න බෑ. එහෙනම් ඔබට සුදුසු මඤ්ඤොක්ක ප්‍රමාණය ඔබම තීරණය කරන්න. ඉතින් ඔබට මඤ්ඤොක්ක ඇත්තටම කන්න ඕනේ නැත්තම් ඒක අයින් කරන්න. ඒක ඔබට ඉතා ආරක්ෂිතයි. ඔබට කන්න ඕන මඤ්ඤොක්ක කෑල්ලක් දෙකක් ඉතාම සුදුසුයි. ඉතින් මේ කාරණා ඔබ ගොළුවේ තියාගන්න. මඤ්ඤොක්ක කියන්නේ පිස්තේ කබට්වැන බහුල ආහාරයක්. දියවැඩියා රෝගීන්ට සුදුසු නැහැ. ඔබට කන්නම අවස්ථාවක් තියෙනවා මඤ්ඤොක්ක කෑල්ලක් හෝ දෙකක්. ඉතින් එයාට ඔබ පරිභෝජනය කරන්න එපා. ග්ලයිම්ස් ඉන්ඩෙස් ග්ලයිම්ස් ලෝඩ් මේක ඉහළගයක් ගන්නවා. ඉතින් මේ කාරණාව ඉතා ඔබගේ ඔළුවේ තියාගන්න. එහෙනම් මේ වීඩියෝ එක වාට වැදගත් වීඩියෝක් වුණා කියලා විශ්වාස කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝෙන් හැම දිනතුන් ඔබ සැමට අයිබෝවන්. ජය වේවා.